ඔව් සර් සර් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද නෑ නෑ සර් අපේ මේ මේ මාසේ ආදායම ගැන පොඩ්ඩක් කතා කරන්න මේ කතා කරේ සර් ඔව් සර් අපි මිල වැඩි කරන්න නැතුව තිබ්බොත් අපිට පුළුවන් සර් මේ මාසේ ආදායම පොඩ්ඩක් වැඩි කරගන්න ඔව් සර් සර්ට කරන්න තියෙන්නේ මිල දර්ශනේ පොඩ්ඩක් වැඩි කරන්න නැතුව තිබ්බොත් ඔව් සර් මේ ආදායම් භාගයක්ම සර්ට ඔව් ඔව් හරි හරි සර් හරි හරි සර් අපේ ආදායම 50%කින් අඩු වෙලාලු නේද ඔව්වනේ මෙහෙම ගියොත් නම් අපිට අකුලගෙන ගෙදර යන්න තමයි වෙන්නේ අන්තිමට අපිටම තමයි මේ ජහජරා බිල මැරෙන්න වෙන්නේ සර් ඔය චූටි මොලෙන් ඩිය එකක් එන්නෙම නැද්ද ඩිය එකක් ආව බා ගුඩ් ඊවනිං සර් ගුඩ් ඊවනිං ගුඩ් ඊවනිං සර් මේ බලන්නකෝ අපේ කම්පැනි ආදායම දැන් මේ ආදායම දෙකක් බිල වඩයක්වත් ගන්න බෑනේ ඔව් බා දැන් අපි කොත්තුවක් කන සයිස් එකකට වැඩි කරන්න ඕනේ අපි දැන් ඉන්න කොල්ල කෙල්ල හරි මෝඩයිනේ ඒගොල්ලන් ඕකට රැවටෙනවා සතිය අබ්බිවට පස්සේ ඕකට ඇබ්බැහි වෙනවා එතකොට ඉතින් අපි ගොඩ ඒක හොඳයි මං අතුරුන බજારකේ කොල්ල දෙන්න තුන්දෙනෙක් ඉන්නවා උන් තුන්දෙනාට හතර දෙනාට කිව්වොත් එහෙම මුන් ඕක Facebook YouTube වල ඕක ප්‍රොමෝට් කරනවා උන්ට සති දෙකක් ඇති ඕක කරන්න දැක්ක නේද යාළුවනේ අපි අමාරුවේ දාන්නේ ඒගොල්ලෝ කරන ඒවා මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න අපි ගිය වටේට සාපේක්ෂව මේ වටේ අරමුණු දෙකකට බෙදාගත්තා අපගේ පළවෙනි අරමුණ තමයි පළදායිව පාසල් මත්ද්‍රව්‍ය නිවාරණය කරන හැටි. එතකොට අපි මෙන්ටස්ලා අපිට ගිය වටේ කිව්වනේ නවීන තාක්ෂණය යොදා ගන්න කියලා. නවීන තාක්ෂණය ගැන කල්පනා කරද්දී මට හිතුණා වෙබ් එකක් නැත්නම් ඇප් එකක් වගේ ඒ වගේ තාක්ෂණයකට යන්න කියලා. හැබැයි අපිට තියෙන බජට් එක අනුව ඒ තාක්ෂණයකට අපිට යන්න බැරි වුණා. හැබැයි ඒ තාක්ෂණය අපේ මේ පුංචි සිව් මොලේට පුංචි මේ QR කෝඩ් එකක් බවට අපි පත් කරගත්තා. මේ QR කෝඩ් එක අපි Google application එකක link එකක් තමයි මේ QR කෝඩ් එකට අපි මේවා කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් දුම්කොළ මද්‍යසාර සහ සිගරට් නිසා ප්‍රවර්ධනයේ ප්‍රචාරණය වගේ දේවල් සිද්ධ වෙද්දී ඒ දේවල් මේ QR කෝඩ් එක ස්කෑන් කරලා අපිට දැනුවත් කරන්න. ඒ වගේම අපි ගිය මාසේ ගත් විට සමාජ මාධ්‍ය හරහා මතින්තර තරුණ පරපුරක් කියන මාතෘකාව යටතේ මද්‍රව්‍ය නිවාරණ තරඟාවලියක් කරා මේ තරඟාවලිය ගැන කතා කරද්දී අතිවිශාල තරඟකරුවන් සංඛ්‍යාවක් අපිට මේකට සහය ලබා දුන්නා. එතකොට ඒකෙන් ජයග්‍රහණය කරන තරඟකරුවන්ට අපි තෑගි ලබා දීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙන සිටිනවා. ඒ වගේම අපේ දෙවෙනි අරමුණ ඉදිරියට අපි යොදාගත්තේ ළමා සමාජ හරහා ළමයින් සමග සමීප කටයුතු කිරීම. අපි නිකන් කමියුනිකේෂන් පැත්තෙන් බැලුවොත් මේ පෝස්තරේ පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා. ඒකට විශයක් තියෙන මාකටිං කියලා. ක්ලාස් යන්න ඕනේ නැහැ. ඔයාලට ඉන්ටර්නෙට් එකේ ගිහිල්ලා කොහමද මේ වගේ දෙයක් කරන්න කියන එක තව ටිකක් අධ්‍යයනය කරොත්. මම කියන්නේ මේ ටැක්ටිකල් එක්සිකියුෂන්. රයිට්? ඇටෙන්ෂන්. ඒකට මාකටිං වල ඇටෙන්ෂන්, ඉන්ට්‍රස්ට්, ඩිසයර්, ඇක්ෂන්. අයිඩා කියලා තියෙනවා. රීච්, ඇක්ට්. ඒ වගේ තියෙනවා ටූල්ස්. දැන් උදාහරණ මම මේක බැලුවොත් මම මේක ජජ් කරනවා නෙමෙයි. ඔබ දන්නවාද? දැන් මේ වගේ පෝස්ටර් ගොඩක් තියෙනවා. දුවේ පුතේ කිව්වොත් වෙනස් වෙනවා. ක්ලටර් වෙච්ච ගතියකුත් තියෙනවා. ඒ වගේ දේවලුත් තියෙනවා. සමහරවිට ඕගොල්ලෝ මේ වගේ දැන් මේ මේක ඇවිල්ලා අදහසක් මාකට් කිරීමක් නෙමෙයි කරන්නේ. කරලා බිහේවියර් ආකල්ප මේ සහ බිහේවියරල් චේන්ජ් එකක් තමයි වාමේ හදන්න හදන්නේ. එහෙනම් මෙතනින් සමහර විට හොඳ අදහසක් ෆේල් වෙන්න පුළුවන්. මොකද ඒක සමාජගත කරන්නවා පාවිච්චි කරන ටූල් එක. ඒක නිසා ටූල් එකක් ස්ටඩි කරලා පාවිච්චි කරන්න. සුබ පතනවා. ඕල් ද බෙස්ට්. Thank you mentor. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.